හොඳයි අද අපි බ්‍රහස්පතින්දා නුගසවනේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා චීන කටු චිකිත්සාව සහ හෝමියෝපති වෛද්‍ය ක්‍රම පිළිබඳව. දැන් අපි මේ වගේ විශේෂාංග කීපයක්ම පහුගිය කාලේ ඔබ වෙත ගෙනාවා. ඒක ඔබට සෑහෙන ප්‍රයෝජනයක් ලැබෙන නිසා අපි තවත් එවැනි විශේෂාංගයක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අදත් ඒ ගැන කතා කරන්න අප සමග එකතු වෙලා ඉන්නවා කළුබෝයිල රෝහලේ චීන කටු චිකිත්සා අංශයේ හිටපු කටු චිකිත්සක සහ ලංකා හෝමියෝපති වෛද්‍ය සංගමේ සභාපති දේශමාන්‍ය වෛද්‍ය බුද්ධික විත්තහච්ච මහතා. අයිබෝන ඔබට. අයිබෝ. හොඳයි අපි එක්මනෙම කියමු අපි මේ චීන කටු ගැන අහලා තියෙනවා. චීන කටු කියලා භාවිත වෙනවා නිතර. මේ මොකද්ද මේ චීන කටු චිකිත්සාව කියලා කියන්නේ? හුවාමන්ත කටු චිකිත්සාව කියලා කියන්නේ මේක චීනෙන් ආරම්භ වෙච්ච වෛද්‍ය ක්‍රමයක්. හුවාන් ඩි නේජින් කියලා කහ අධිරාජ්‍යයේ ග්‍රන්ථය කියලා මුළු පොතකගෙන ඒක අවුරුදු 5000ක විතර පැන ඉතිහාසයක් තියෙන ග්‍රන්ථයක්. ඒ අනුව ශරීරයේ නිලස්ථාන පද්ධතියක් තියෙනවා. ඒ නිලස්ථාන පද්ධතිය අකු පංචූරා කියලා චීන කටු යොදමින් නිලස්ථාන වලට රෝග සුව කිරීමේ වෛද්‍යකම තමයි මේ චීන කටු චිකිත්සාව කියන්නේ. හිසේ සිට දෙපතුල දක්වා ඇති වෙන සෑම රෝගයකටම කටු චිකිත්සාවේ සඳහන් වෙන්නේ යින් සහ යන් අසමතුලතාවය හින්දා රෝග ඇති වෙනවා. විශේෂයෙන් ගැස්ට්‍රයිටිස් සමාරුව, දියවැඩියාව, ආතරයිටිස්, කොණ්ඩයාම, තරබාරුකම හැම එකකටම මේ යින් සහ යන් කියන ශක්තියින් අසමතුලතාවය හින්දා රෝග ඇති වෙනවා කියලා. මේ යින් සහ යන් කියන ශක්තියින් සමතුලතාවය වැඩි කරන්න සහ ජීව ශක්තිය වැඩි දියුණු කරන්න තමයි අපි චීන කටු චිකිත්සාව ප්‍රතිකාර කරන්නේ. ඒ වගේ මේ මෑත කාලයේ බොහෝ දෙනා සොයා බලනවා පොඩි උනන්දුවක් උද්‍යෝගයක් දක්වනවා හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳවත්. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මොන වගේ වෛද්‍ය ශාස්ත්‍රයක්ද? ඔව් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ ශරීරයට කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැති වෛද්‍ය ක්‍රමයක්. මේක අතුරු ආබාධ හින්දම කලකිරීමටපත් වෙලා අපි ජර්මන් වෛද්‍ය ක්‍රමය කියලා හෝමියෝපති වලට කියනවා. ශරීරයේ අතුරු ආබාධ ගැනම කලකිරලා ජර්මන් ජාතික එකල හිටපු 1796 හිටපු ඉහළම වෛද්‍යවරයෙක් වෙන ක්‍රිස්ටියන් ෆ්‍රෙඩ්‍රික් සැමුවල් හානමන් වෛද්‍යවරය, ඉහළම සූසුකම්ලත් වෛද්‍යවරයෙක්, විම්ඩි උපාධිධාරී වෛද්‍යවරය, එතුමා හොයාගත්තු වෛද්‍යක පිට තමයි අපි හෝමියෝපති වෛද්‍යක මේ කියන්නේ. කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. මේකට අතුරු ආබාධ ඇති වෙන්නේ නැත්තේ අපේ හෝමියෝපති ඖෂධ නිෂ්පාදනය සඳහා ගන්නේ සබහාධර්මයේ අනුකූල ඖෂධ. ශාක කොටස්, සත්ත්ව කොටස්, ඛනිජ කොටස් හා සබහාධර්මයේ තියෙන ඖෂධ භාවිතා කරමින් ඒ ඖෂධ ශක්තිකරණය කරලා දෙන වෛද්‍යකමේ තමයි අපි හෝමියෝපති වෛද්‍යකමේ කියලා කියන්නේ. හොඳයි, ඒ වගේම දැන් අද සමාජයේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අධික තරබාරුකම කියන එක. ඉතින් ඒක එකක් අධික තරබාරු වීම නිසා ලෙඩ ඇති වෙනවා. ඊට පස්සේ සමහරුන්ට ගැප් ගැනීමේ ප්‍රශ්න තියෙනවා. සමහර ශාරීරික බැරතරස පෙනුම අවලක්ෂණයි. මේ ඔක්කොම ඒ වගේම ක්‍රියාකාරකම අභහසුයි. මේ සියල්ලම නිසා අධික තරබාරුකම අඩු කර ගැනීම කරෙහි බොහෝ දෙනා උනන්දු දක්වනවා. මේ සඳහා චීන කටු සහ හෝමියෝපති අතර සහයෝගයක් තිබෙනවද? ඔව් ආමන්ත, මේ අධික තරබාරුකම ලෙඩ රෝග රැසකටම අතවන්න තත්ත්වය. තරබාරුකම හින්දා ආතරයිටිස් රෝගය ඇති වෙනවා, ෆැටි ලිවර් තත්ත්වය ඇති වෙනවා, කාන්තාවන් නම් මේ මාසුද්ධියේ ප්‍රමාද වීම ඇති වෙලා, ඒ වගේම මේ ගැප් ගැනීමේ දුර්වලතා ඇති වෙනවා. ඒකින්ද අධික තරබාරුකම අඩු කරන්නම ඕනේ තත්ත්වය. අධික තරබාරුකමට අපි චීන කටු චිකිත්සා ප්‍රතිකාර ඉතාමම සාර්ථකයි. කටු චිකිත්සා ප්‍රතිකාර මගින් නිලස්ථාන පද්ධතියට අකු පංචය කරලා චීන කටු ප්‍රවේශ කරලා ඒ මගින් අභ්‍යන්තරයේ මේදී ස්තරයේ ක්‍රමක්‍රමයෙන් දිය කළ හරින්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඒ මගින් ක්‍රමක්‍රමයෙන් මහත සිරුරක් වුවත් කෙසඟ සිරුරක් බවට පත් කරන්න පුළුවන්. ඔබ ඔය දකින්නේ රූප රාම් වලින් මේ අපේ අධික තරබාරුකමට අපි ප්‍රතිකාර කරන අඩු වෙන අයුරු මේ ක්‍රමක්‍රමයෙන් මේ අධික තරබාරුකමෙන් ප්‍රතිකාර කිරීම මගින් ක්‍රමක්‍රමයෙන් තරබාරුකම අඩු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේ අකලට හිසකෙස් පැසීම, හිසකෙස් ගැලවීම මේ වගේ ප්‍රශ්න බොහෝ දෙනෙකුට තියෙනවා. සමහර ඒ නිසා මානසික පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් චීන කටු ක්‍රමයට ඔබ මේකට කලිනුත් කියලා තියෙනවා. චීන කටු චිකිත්සාව යටතේ මේ ක්‍රමය භාවිත කරලා පුළුවනි ඕනෑම හිසක කෙස් ඇති කරන්න කියලා. මේ කතාවේ අත්තක් තියෙනවා. ඔව්, මේ ඔබ රූප රාමු බලන්න පුළුවන්. මේ කාන්තාව මුලින්ම මයගාවට එනකොට කටු චිකිත්සා ප්‍රතිකාර වලට මේ කාන්තාවේ වයස අවුරුදු 19 දියාවේ කෑගල්ල ඉඳන් කිසකෙස් පොඩ්ඩක්වත් තිබුණ නෑ. දැන් ඔය මාස 3කින් පස්සේ ඔබ ඔය දකින රූප රාමුව ඉසකෙස් ක්‍රමයෙන් වර්ධනය වෙලා තියෙන අයුරු
ඊට පස්සේ ඔබට ඊළඟ රූප රාමුවට යන්න පුළුවන්. දැන් හොඳට හිස කෙස් වර්ධනය වෙලා තියෙනවා මේ කටු චිකිත්සා ප්‍රතිකාර සහ හෝමියෝපති ඖෂධ ප්‍රතිකාරමගින්. ඒ වගේ නොයෙකුත් රෝගීන් මයිගාවට එනවා හිස කෙස් වර්ධනය සඳහා. මේක ප්‍රත්‍යක්ෂවම හිස කෙස් වර්ධනය කරගන්න පුළුවන් චීන කටු චිකිත්සා ප්‍රතිකාරමගින්, ඒ වගේම හෝමියෝපති ඖෂධ මගින්. ඒ වගේම සමහර අයට තියෙන ගැටලුවක් තමයි හිස කෙස් යාම. හිස කෙස් යාම සති 4කින් 5කින් වගේ කටු චිකිත්සා ප්‍රතිකාර මගින් චීන මේ හෝමියෝපති ඖෂධ භාවිතා කිරීමේ හිස කෙස් යාමත් අඩු කරගන්න පුළුවන්, සම්පූර්ණ සුව කරගන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට හිස කේස් ගත්තහම 30-35ක් වගේ සාමාන්‍ය තත්ත්වයකට යන්න පුළුවන්. නමුත් ඊට වඩා වැඩි ප්‍රපුල ප්‍රමාණයක් හිස කේස් ගැළවිලා යනවා නම්, අහුරු ප්‍රමාණයෙන් හිස කේස් ගැළවිලා යනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණිය යුතුයි. හෝමියෝපති චීන කටු චිකිත්සා ප්‍රතිකාර එකම විසඳුම තමයි අතුරු ආබාධයක් නොමැතිව හිස කේස් වර්ධනය කර ගැනීමට හැකිවන. ඒ වගේම දැන් මේ ආතරයිටිස් කියන තත්ත්වය විවිධ අවස්ථාවලදී කතා බහට ලක් වෙනවා. බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි ආතරයිටිස් සුව කරන්න බෑ, වේදනාව පාලනය කරන්න විතරක් පුළුවන් කියලා. ඉතින් මෙහෙම කතා බහක් තියෙද්දි ඇත්තටම ආතරයිටිස් සම්පූර්ණයෙන් සුව කරන්නත් වේදනාව සම්පූර්ණයෙන් නැති කරන්නත් මේ වෛද්‍ය ක්‍රම දෙක එකතු කරලා පස්සේ පුළුවන්ද? ඔව්. මේ ආතරයිටිස් කියන්නේ අපේ අස්ථි ගත්තාම අස්ථි 206ක් විතර තියෙන ශරීරේ. මේ අස්ථි සම්බන්ධ වෙන ස්ථානෙට තමයි අපි හන්දියක් විදියට සලකන්නේ. ධනේ හන්දිය වෙන්න පුළුවන්. එතකොට නොයෙකුත් හන්දීන් තියෙනවා. එතකොට තුන්ටි අමාරු. එතකොට මේ කුඩා හන්දි විලුඹ එකම ඇඟිලි පුරුක් වල හන්දි. මේ හන්දිවල ආතරයිටිස් ගොඩක් ඇති වෙන්නේ හන්දි ආසාදනයට ලක්වීම, ඉදිමුව සහ කාටිලේජ ගෙවී යාම. ඒකට අපි ඔස්ටියෝ ආතරයිටිස් කියලා නමකින්, රුමටොයිඩ් ආතරයිටිස් කියලා වර්ග දෙකකින් ප්‍රධාන වශයෙන් ආතරයිටිස් හැදෙනවා. මේ ආතරයිටිස් බටහිර වෛද්‍ය විද්‍යාව අනුව සුව කරන්න බෑ, පාලනය කරන්න පුළුවන් රෝගයක් විදිහට හඳුන්වනවා. මේක හෝමියෝපති වෛද්‍යකමේ හොයාගත්තෙම මේ ආතරයිටිස් රෝගේ වෙන අතුරු ආබාධ ගැන හිතලා. මේ ආතරයිටිස් ස්ථීරවම සුව කරන්න පුළුවන් හෝමියෝපති ප්‍රතිකාර ඖෂධ මගින්. ඒක එක රෝගියාට දෙන ඖෂධ වෙනස් වෙනවා මේ ආතරයිටිස් වලට. අපි ආතරයිටිස් රෝගියෙක් එක තැන ඉන්නකොට වැඩි වෙනවා නම් ඒක වෙන ඖෂධයක්. එයා වැඩ කරගෙන යනකොට ඇවිදිනකොට ආතරයිටිස් රෝගයේ ධනිස් හන්දි වැඩි වෙනවා නම් වෙන ඖෂධයක්. ඒ වගේම රාත්‍රියට ආතරයිටිස් වැඩි වෙනවා නම් වෙන ඖෂධයක්. ඒ වගේ ඖෂධත් හෝමියෝපති වල වෙනස් වෙනවා. මානසික ස්වභාවය අනුවත් ඖෂධ වෙනස් වෙනවා. මේ මගින් ආතරයිටිස් ස්ථිරව සුව කරන්න පුළුවන්, කාටිලේජ් වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, අද දවසේ අපි කතා බහ කරමින් සිටින්නේ වෛද්‍ය බුද්ධික විත්හාච්චි සමගයි. මතක් කරනවා විරාමයකට යන්නට කලින් බුද්ධික විත්හාච්චි රෝහල මහරගම නොම්බර 38 31 වත්තේ ගෙදර පාර කියන ස්ථානයේ පිහිටා තිබෙන දුරකථනාංක 0112 84.69.1 ඒ වගේම 0114.93.1480 කියන දුරකථනාංක. ඒ වගේම වේයන්ගොඩ රෝහල 0333-492-4743 ඒ වගේම 0333-22-880 කියන දුරකථනාංකවලට කතා කරලා ඔබට මේ රෝහල් දෙක සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තිබෙනවා. තවත් තියෙන මේ ලොකු රූපලාවන්‍ය ප්‍රශ්නයක් තමයි මේ මූණේ කුරුලෑ ඇතුණාට පස්සේ ඒකේ කුරුලෑ කැළල් තිබීම, ඊට පස්සේ සමහර අයගේ මූණේ රැලි වැටීමේ ප්‍රශ්න. මේ වගේ දේවලුත් බරපතල විදිහට මෙයා හිතනවා. ඉතින් ඒ නිසා මේවට තියෙනවද මේ අපි කතා කරපු වෛද්‍ය ක්‍රම දෙක තුළ ප්‍රතිකාරයක්? ඔව් අමන්ත, මේ හොඳ ප්‍රශ්නයක් මතු කරේ. කුරුලෑ ලප කැළල් විශේෂයෙන්ම ඒවලට මේ සාර්ථකම විසඳුම තියෙනවා. මේ කල්ලගේ ලප කැළල් අඩු වෙන්න නම් චීන කටු වල ඉතාමම සියුම් කටු විශේෂයක් තියෙනවා, ඒක පේස් නීල්ස් කියලා. ඒ ලප කැළල් තියෙන ස්ථානවල ලප අඩු වෙන්න චීන කටු ප්‍රවේශ කරන්න පුළුවන්. එතකොට ලප අඩු වෙනවා. ඒ වගේම ලේසර් ප්‍රතිකාර අපි කරනවා, රතු ලයිට් ප්‍රතිකාර, නිල් වර්ණයෙන් යුතු ලයිට් ප්‍රතිකාර. එතකොට කොලජන් වර්ධනය කරන රතු ලයිට් ප්‍රතිකාර. ඒ වගේ රූපය පැහැපච්චර ගන්නත් මේ ලයිට් ප්‍රතිකාර වගේ කටු චිකිත්සා ප්‍රතිකාර වගේ. ඒ වගේම හෝමියෝපති ඖෂධ තියෙනවා මේ කොලජන් වර්ධනය සඳහා. මූණේ ස්වභාවිකව තියෙන දීප්තිය වර්ධනය කරගැනීමට ලප කැළල් සහ රැලි වැටීම් නැති කරලා ස්වභාවිකව රූපය ලස්සන කරගන්න හෝමියෝපති ඖෂධ වගේම චීන කටු චිකිත්සාව තියෙනවා. මේවල කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. දැන්ට නවීනව පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ගවලින් මූණේ අර රසදිය අඩංගු ක්‍රීම් වර්ග භාවිතා කිරීමෙන් දැන් හොයාගෙන තිනවා වකුගඩුවල ආසාදයටපත් වීම පවා ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් මේ හෝමියෝපති ඖෂධ මගින්, ඒ වගේම චීන කටු චිකිත්සා ප්‍රතිකාර මගින් භාවිතා කරන මේ ස්වභාවික රූපලාවන්‍ය ප්‍රතිකාර මගින් කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. හොඳයි, ඊළඟට තවත් තියෙන රූපලාවන්‍ය ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම කාන්තාවන්ට මුහුණේ එහෙම නැත්නම් ශරීරයේ අනවශ්‍ය ස්ථානවල රෝම වැවීම. ඉතින් මේක රෝම ඉවත් කිරීම කියන එක දීර්ඝකාලීන සික අපහසු දෙයක්, මේක හරි කරදරයක්. මේකට සම්පූර්ණ විසඳුමක් ලබා ගන්න පුළුවන්. ආමන්ත, මේ
කාන්තාවන් වැඩියෙන්ම රෝම වැවෙන්න ප්‍රධාන හේතුව අපි හෝමෝන ඉම්බලන්ස් තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම ජානමය සම්බන්ධයක් වෙන්නත් පුළුවන්. මේ මොන තත්ත්වයෙන් ආවත් අපිගේම මුහුණේ අනවශ්‍ය රෝම වැවීම, ඒ වගේම අපි කලවා ප්‍රදේශවලවල සහ ශරීරයේ නොයෙකුත් ස්ථානවල කාන්තාවන්ට ඇතිවන රෝග, විශේෂයෙන් පුරුෂපත්වයත් වැඩිපුර රෝම වැවීමෙන් පීඩා විඳිනා ඉන්නවා. ඒ ක්‍රම කරත් අපි ගාව චීන කටු චිකිත්සා ප්‍රතිකාර වගේම හෝමියෝපති ඖෂධ ඔලියම් ජගෝරිස් කියලා ඖෂධ තියෙනවා. ඉතින් ඒ වගේ ඖෂධ තියෙන, ඒ වගේම ලේසර් ප්‍රතිකාර අපි කරනවා අපේ රෝහල්වල. ඒ වගේ මේ හිස මේ අපේ රෝම වැවීම හෙයා මූලයම අපි රෝම වැවෙන ඒ හෙයා මූලයම නැති කළා දාලා රෝම වැවීම නිත්‍යාවටම සුව කරන්න පුළුවන් අනවශ්‍ය රෝම වැවීම. ඉස්සල අපි කතා කරා මේ මහතය කෙට්ටුවීම ගැන. ඒ වගේම සමහර අය ඉන්නවා කොච්චර කෑවත් සදාකාලිකවම කෙට්ටුවයි, බොහොම කැසගයි. මේ අයට ශරීරය පොඩ්ඩක් පුෂ්ටිමත් කරගන්නටත් මේ වෛද්‍ය ක්‍රමවල ප්‍රතිකාර තියෙනවා කියලා අහලා තියෙනවා. ඔව් මත, අපි ඒ වගේ මහත් වෙන්න ඖෂධ විටමින් සර්ග ඇර හෝමියෝපති ඖෂධ තියෙනවා ශරීරයේ ශක්තිය වැඩි කරගන්න. ඒ වගේම ශරීරයේ කුෂ අපි කිමු කෙට්ටු පුජ්‍යලයකගේ මහත වැඩි කරගන්න. සමහර අය මහත් වෙන්නේ නැති කොච්චර කෑවත් ඇඟට අල්ලන්නේ නැහැ කියලා කියන, කොච්චර පෝෂදායී ආහාර ගත්තත් ඇඟට අල්ලන්නේ නැහැ කියන. යාට ශරීරයට උරා ගන්න නැහැ පෝෂක ද්‍රව්‍ය. ඒ වගේ අවහිරතා නැති කරන්න හෝමියෝපති ඖෂධ තියෙනවා. ඒ හෝමියෝපති ඖෂධ ලබා ගැනීමෙන් එයාගේ ක්‍රමක්‍රමයෙන් ශරීරය වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි උස කියන එක. සමහර අය ස්වභාවිකවම එච්චර උස යන්නේ නැහැ. මේකටත් මම හිතන්නේ ලාබාල කාලයේ යමුණොත් එහෙම ප්‍රතිකාර සඳහා සැහැණ ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. ඔව් මන්ත, අවුරුදු 21කට අඩු අය උස වර්ධනය කරගන්න හෝමියෝපති චීන කටු චිකිත්සා ප්‍රතිකාර කරනවා නම් අනිවාර්යයෙන්ම උස ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරගන්න පුළුවන්. ඒක මම හිතන්නේ ලෝකයේ එකම විසඳුම හෝමෝන භාවිතයෙන් තොරව උස වර්ධනය කරගන්න මේ චීන කටු චිකිත්සා ප්‍රතිකාර ක්‍රමයට තමයි හැකියාව තියෙන්නේ. ඒ වගේම හෝමියෝපති ඖෂධ තියෙන උස වර්ධනය කරගන්නීමේ ඖෂධ. ඒ ඖෂධයි චීන කටු චිකිත්සා ප්‍රතිකාර ඉමුන එන්හැන්සින් පොයින්ට් කියලා කියන ඒ නිලස්ථාන පද්ධතියට චීන කටු ප්‍රවේශ කිරීමත්, ඒ වගේම හෝමියෝපති ඖෂධ තියෙන පිටියුටරින පෙරිටාකාප්පගේ හෝමෝන ඖෂධ උනත් මේවා අතුරු ආබාධ නැහැ. ඒ ඖෂධ මගින් පිටියුටරි ග්‍රන්ථිය ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරලා උස වර්ධනය කරගන්න හැකියාව තියෙනවා. හොඳයි, ඔබ බොහෝ රෝගීන්ව මේ වෛද්‍ය ක්‍රම දෙක ඔස්සේ චීන කටු චිකිත්සාව සහ හෝමියෝපති හරහා බොහෝ රෝගීන්ව සුව කරපු වෛද්‍යවරයෙක්. එනිසා මේ වැඩසටහන නරඹන අපේ ප්‍රේක්ෂකයන්ට මොකද ඔබට දෙන්න තියෙන පණිවිඩය? ඔව් අනිවාර්යෙන්ම ආමන්ත, ගොඩක් අය කටු චිකිත්සා ප්‍රතිකාරවලට පෙළඹෙනව අඩුයි. මේක බොරු මතයක් තියෙනවා. ගොඩක් වේදනාවක් ඇති වෙනවා කියලා, කටු චිකිත්සා අතුරු ආබාධ ඇති වෙනවා කියලා. විශේෂ අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ චීන කටුවල. චීන කටු වරක් භාවිත කරන කටු තවක් ගෙනකොට භාවිත කරන්නේ නැහැ. ඒ වගේම කටුවක් ප්‍රවේශ කරද්දී ඉතාමම සියුම් වේදනාවක් ඇති වුණත් ලොකු වේදනාවක් ඇති වෙන්නේ නැහැ. සියුම් කියන්නේ මధుරයක් කරනවා වගේ වේදනාවක්. ඒ වගේම ලෝකයේ තියෙන අතුරු ආබාධම නැතිම වෛද්‍යකමේ තමයි ආමන්ත හෝමියෝපති වෛද්‍යකමේ කියලා. එන හෝමියෝපති ඖෂධ මගින් කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම හෝමියෝපති වෛද්‍යකම කියන්නේ ලෝකයේ දැනට දියුණු වෙමින්ම පවතින, ලෝකයේ දැනට පරීක්ෂණාත්මකව ඉතාමම දියුණු වෙගෙන පවතින වෛද්‍ය ක්‍රමයක්. ඒකින් ද මේ ඖෂධ මේ වෛද්‍ය ක්‍රම දෙකේ පිහිට පැතීම මගින් ඔබගේ නිරෝගීභාවය වැඩි දියුණු කරගන්න පුළුවන්. හොඳයි, මේ කතා බහට අද දවසේදී අපිත් එක්ක එකතුනේ වෛද්‍ය බුද්ධික විද්‍යාචාර්ය මහතා. ඉතින් එතුමන්ව නැත්නම් එතුමන්ගේ රෝහල් සම්බන්ධ කරගන්න පුළුවන් ස්ථාන සහ දුරකථන අංක මම ඔබට නැවත මතක් කරන්නම්. බුද්ධික විද්‍යාචාර්ය රෝහල මහර්ගම පිහිටා තිබෙන්නේ නොම්බර 38/1 වත්තේ ගෙදර පාර කියන ස්ථානයේ. දුරකථන අංක 011128961, ඒ වගේම 011194 කියන දුරකථන අංක. ඒ වගේම වේයන්ගොඩ රෝහල සම්බන්ධ කරගන්න පුළුවන් 0133 492 4783, 0133 22 880 කියන දුරකථන අංකවලට කතා කරලා මෙම ස්ථාන වෙන් කර ගැනීමට නැත්නම් තොරතුරු දැනගැනීමට හැකියාවක් තියෙනවා. බොහොම ස්තුතියි අද දවසේ මේ කතා බහට එකතු වුණාට. ආයෙ දවසක අපි කතා කරමු. ආයෙත්.